ඒ වගේමයි රබර් කර්මාන්තයට. අද රබර් පිටරටින් ගෙන්නලා අද රබර් ගස් උගුල්නවා. නමුත් අපි මේ පිටරටින් ගේන රබර් නවත්තලා රබර් නැවත වගා කිරීම උනන්දු කරවලා අපි රබර් කර්මාන්ත ශාලා රබර් වලින් පට ආරම්භ කරන හදන කර්මාන්ත ශාලා ඇති කරලා රබර් කර්මාන්තයත් අපි දියුණු කරනවා. ඒ වගේමයි පොල් කර්මාන්තය. ඉතා අද ලෝකේ හැම තැනම පොල් වලට ඉල්ලුමක් තිබෙනවා. නමුත් අද අපේ පොල් වගාකරුවා කඩා වැටිලා මේ පැහැදිලි දර්ශන වැඩපිළිවෙලක් නැති නිසා. ඒ වගේම බලන්න ගම්මිරිස්, කුරුඳු, පුවක් මේ වගේ එනසල් මේ වගේ එදා අපනයනය කළා විශාල ආදායමක් ලබාගත් අපනයන භෝග අද දිස්ත්‍රික්ක 9ක මම ගිය දිස්ත්‍රික්ක 9කම ගම්මිරිස් වගාවෙන් යැපුණු ප්‍රදේශවාසීන් හිටියා වැවිලිකරුවෝ හිටියා. නමුත් අර ව්‍යාපාරයෝ සුළු ව්‍යාපාර කීප දෙනෙකුට පිටරටින් ගම්මිරිස් ගෙනල්ලා ශ්‍රී ලංකා ගම්මිරිස් කියලා ප්‍රතිඅපනයනය කරන්නට දුන්නු නිසා ගම්මිරිස් වලට තිබුණු එදා ඒ වටිනාකම අද ලබා ගන්නට බෑ. අද ගම්මිරිස් කඩන්නෙත් නෑ. නමුත් අපේ රජයක් යටතේ අපි මේ පිටරටින් ගේන භෝග සම්පූර්ණයෙන්ම අපි නවත්තනවා. ගම්මිරිස් වගාව නැවතත් ඉදිරියට ගන්නට අපේ රජය මැදිහත් වෙනවයි කියන එක මම තමුන්නාන්සලාට කියනවා. අපිට පැහැදිලි වැඩපිළිවෙලක් තියෙනවා කෘෂිකර්මාන්තය දියුණු කරන්නටත් වැවිලිකර්මාන්තය දියුණු කරන්නටත්. අපි කෘෂිකර්මාන්තය දියුණු කරන්නට අවශ්‍ය නිසා මේ රටේ ආහාර ස්වයංපෝෂිත කරන්නට ඕන නිසා තමයි අපි පොහොර නොමිලේ දෙන්නට, ගොවි ණය කපා හරින්නට, ගොවි විශ්‍රාම වැටුලක් ලබා දෙන්නට, අපි ගොවි රක්ෂණයක් ඇති කරන්නට, තාක්ෂණය ගොවි තැනට ගෙන එන්නට අපි ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු කළා ගොවියා නගා සිටුවීම සඳහා. ඒ වගේමයි දේශීය කර්මාන්තය. අද දේශීය කර්මාන්ත කරුවා කඩා වැටිලා පිටරටවලින් ලාභයට බඩු ගෙනල්ලා අද අපේ තිබුණු කර්මාන්ත ඔක්කොම කඩා වැටිලා අපි කර්මාන්ත කරුවා දේශීය කර්මාන්ත කරුවා නගා සිටවන්නට ඕනේ. අපේ දේශීය කර්මාන්ත තමයි නගා සිටවන්නට ඕනේ. අපේ රජයක් යටතේ දේශීය කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය සෑම පහසුකමක්ම උන්ට ලබා දෙනවයි කියන එකත් මම තහවුරු කරන්න. ඒ වගේම අපි ව්‍යාපාර මේ රටේ ව්‍යාපාරිකයා නගා සිටවන්නට අද සංකීර්ණ බදු ක්‍රමයක් තියෙන නිසා අද බදු ගෙවන්න පුළුවන්කමක් නැහැ. අද බදු ගෙවන්නේ නැහැ. අද ව්‍යාපාර කඩා වැටිලා උන්ට බදු ගෙවන්න පුළුවන්කමක් නැහැ. බදු එකතු කරගන්න නිලධාරීන්ට ඒගොල්ලෝ දන්නේ නැහැ. අද දූෂණය මේ නිසා අපි පහසු බදු ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. අනවශ්‍ය බදු සියල්ලක්ම අහක් කළා. සරල බදු ක්‍රමයක් වැට් බද්ද අපි 8% දක්වා අඩු කළා තියෙනවා. අපි මේ කරලා තියෙන්නේ නිෂ්පාදනය වැඩි කරන්න, ආයෝජනය වැඩි කරන්න, ඒ වගේම ඉතුරු කිරීම වැඩි කරන්නට, පරිභෝජනය වැඩි කරලා ආර්ථිකය දියුණු කරන්නට අවශ්‍ය වන ඒ බදු පහසු බදු ක්‍රමයක් අද හඳුන්වලා දීලා තියෙනවා. මේ හරහා ආයෝජනය වැඩි වෙනකොට, නිෂ්පාදනය වැඩි වෙනකොට අපිට ජාතික ආදායමත් අපිට වැඩි කරගන්නට පුළුවන්. එතකොට අය බදු ගෙවනවා, නිලධාරීන්ට පහසුයි. මෙන්න මෙවැනි සරල ක්‍රමයක් අපි හඳුන්වලා දීලා තියෙනවා ව්‍යාපාර කරුවන්ට ඉදිරියට යන්නට පුළුවන් වෙන. ඒ වගේම අපි විශාල ආයෝජනයක් කරන අධ්‍යාපනය වෙනුවෙන් ඉතාමත්ම වැදගත් අද අපේ රටේ ඉන්න තරුණ තරුණියන් අසහනයට පත් වෙලා ඉන්නවා. ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගන්න බැරුව නැති නිසා අද රැකියාවන් නැතුව අද අසහනයට පත් වෙලා තියෙනවා. අපි කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් අපි පළවෙනි අවුරුද්දෙම කරනවා. අපි කෙටි කාලීනව උසස් පෙළ සමත් වෙන සියලුම ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවයි කියන එක මම තහවුරු කරනවා. අපි විශ්වවිද්‍යාල දැනට තියෙන විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරලා නව විශ්වවිද්‍යාල ආරම්භ කරලා ඒ වගේම සමහර විශ්වවිද්‍යාල
උපාධි ලබා දෙන්නට පුළුවන් හෙදි අභ්‍යාස විද්‍යාලය උපාධි ලබා දෙන තැනකට පත් කරලා ගුරු අභ්‍යාස විද්‍යාල උපාධි ලබා දෙන තැනකට පත් කළා ඒ වගේම ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරලා එපමණක් නෙවෙයි පාඨමාලා අපි වෙනස් කරනවා කලා අංශයෙන් විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට තොරතුරු තාක්ෂණය ඒ වගේම කම්පියුටර් තාක්ෂණය උගන්වන්නට අපි ක්‍රම ඉදිරිපත් අටමාලා වෙනස් කළා ඔවුන් උපාධියක් ලැබුණාට පස්සේ ඍජුවම ඉක්මනින්ම ආර්ථිකයට සම්බන්ධ හොඳ වේතනයක් ලැබෙන රැකියාවක් ලබා ගැනීමට පුළුවන් වෙන ක්‍රමවේදයක් අපි යොදනවා ඒ වගේම අද ආසියාව ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා තියෙන මේ රටවල් සියල්ලක්ම විශාල ආර්ථික සංවර්ධනයකට ඇවිල්ලා තියෙන්නේ තාක්ෂණය මුල් කරගෙන තොරතුරු තාක්ෂණය කම්පියුටර් තාක්ෂණය යටතේ විශාල අවස්ථාවන් අපේ තරුණ තරුණියන්ට ලැබෙනවා අද අපි පිටරටවල වලින් පාඩම් ඉගෙන ගන්නට ඕන අද ඉන්දියාවේ මේ සාමාන්‍ය පෙළ ඒ කියන්නේ 12 පන්තියට ගිය ඒ අයව අරගෙන කෙටි කාලීන මාස 6ක අවුරුද්දක පාඨමාලාවක් දීලා ඍජුවම මේ තාක්ෂණය යටතේ රැකියාවලට යොදවලා තියෙනවා ඒ වගේම අලුත් ව්‍යවසායකයන් බවට පත් කරලා තිබෙනවා මේක හොඳ අවස්ථාවක් අපිට විශේෂයෙන්ම අපේ රටේ බුද්ධිමත් තරුණයන් පහසුවෙන්ම මේවට පුහුණු කරන්නට පුළුවන් අපේ ආර්ථිකය අපි දියුණු කරන්නට ඕන තාක්ෂණය මුල් කරගෙන මම විශේෂයෙන්ම මේ ශාස්ත්‍රයේ ඉන්න තොරතුරු තාක්ෂණේ කම්පියුටර් තාක්ෂණේ සිටින ඒ සමාගම්වල සමාගම සමග පසුගිය කාල පරිච්ඡේදය තුලම සාකච්ඡා කරා ඒ අය මේ වෙනකොට ඩොලර් බිලියන එක පමණ විදේශ විනිමයක් අරන් එනවා නමුත් පහසුවෙන්ම මේක ඩොලර් බිලියන 3ක් නැත්තම් ඩොලර් බිලියන 5ක් දක්වා අපිට වැඩි කරන්නට පුළුවන් බව ඒක අය පවසනවා නමුත් අපිට අවශ්‍ය ඒකට ලක්ෂ 3ක පමණ ශ්‍රම බලකායක් අවශ්‍යයි මෙන්න මෙතන තමයි රාජ්‍ය මැදිහත් වෙන්නට ඕනේ කෙටි කාලීනව පුද්ගලික අංශයත් රාජ්‍ය අංශයත් එකතු වෙලා මේ තරුණ තරුණියන්ව මේකට පුහුණු කරවන්නට ඕනේ කලා අංශයෙන්ද විද්‍යා අංශයෙන්ද ප්‍රශ්නයක් නැහැ උසස් පෙළ සමත්ද නැද්ද ප්‍රශ්නයක් නැහැ අපිට පුළුවන් මේ අය පුහුණු කරලා මේ රැකියාවන් වලට යොදන්න මේවට තමයි රජයක් මැදිහත් වෙන්නට ඕන ඒ වගේමයි සංචාරක අංශය අපිට විශාල අවස්ථාවක් තිබෙනවා අපිට සංචාරක අංශය දියුණු කරන්නට අපේ ආර්ථිකය අපි ආර්ථික පනගන්වල ව්‍යාපාරිකයන් දිරිගන්වනත් එක්කම මේ හැම ශාස්ත්‍රයකම තාක්ෂණ අංශයෙන් වැවිලි කර්මාන්තයෙන් කෘෂි කර්මාන්තයෙන් ඒ වගේම සංචාරක අංශයෙන් මේ ආර්ථිකය අපිට දියුණු කළා විදේශ විනිමය ගෙනල්ලා රැකියාවන් බහුල කරන්නට පහසුවෙම පුළුවන් එයට අවශ්‍ය හරි නායකත්වයක් එයට අවශ්‍ය හරි දැක්මක් එයට අවශ්‍ය වැඩ කරන්නට පුළුවන් කණ්ඩායමක් අපි හැමදාමත් අභියෝග බාරගෙන අභියෝග ජයගත්ත පිරිසක් තමුන්නාන්සලා දන්නවා තමුන්නාන්සලා හැම විටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තිබුවා තමුන්නාන්සලා ගේ මම ඉල්ලන්නේ මා ගැන විශ්වාසය තියන්න මට බාර දුන්න හැම වගකීමක්ම මම 100%ක් ඉටු කළා තියෙනවා ඒ වගේම මේ දෙන වගකීමත් මම සම්පූර්ණයෙන්ම ඉටු කරනවායි කියන ප්‍රතිඥාව දෙමුන් තමුන්නාන්සේලාගේ යුතුයකම තමුන්නාන්සේලා ඉටු කරන්න මගේ යුතුයකම වන සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවායි කියන ප්‍රතිඥාව දෙමින් මහනුවර ජනතාවට ජය වේවා මව්බිමට ජය වේවා පොට්ටුවට ජය වේවා තමුන්නාන්සේලා සෑම දිනාටම පෙරුවන් සරණයි සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ